අයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනේ සුබ සන්ධ්‍යාවක් රටේ දේශපාලනය පිළිබඳව අදත් අපි කතා කරන්නට සූදානම් ජනාධිපති වර්ණයේ දිනෙන් දින ලංවීමත් සමග රටේ දේශපාලන ව්‍යාකූලභාවයක් මේ වන විට දකින්නට ලැබෙන ඔය පිළිබඳවයි අපි අද කතා කරන්නේ විශේෂයෙන්ම රටේ දේශපාලන පක්ෂවල සමාජිකයන්ගේ හැසිරීම් විවිධ ව්‍යාකූලතාවයන් මේ වන විට මතුවමින් පවතිනවා ඇතැම් විට ජනාධිපති වර්ණයේ ලංවෙද්දී පාර්ලිමේන්තු මැතිවරණය ලංවෙද්දී යම් කිසි විදිහකට තැති ගන්නවා වෙන්නට පුළුවන් දේශපාලන පක්ෂ. එහෙම තමයි දේශපාලන පක්ෂවල නායකයන්ගේ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ හැසිරීම් රටාව මේ දිනවල ඉතාමත්ම සියුම් ලෙස නිරීක්ෂණය කරද්දී අපිට දකින්නට පුළුවන් වෙන්නේ. මෙවෙද්දී මාධ්‍ය තුලත් සමාජ මාධ්‍ය තුලත් කතා කරන ප්‍රධාන මාතෘකා කීපයක් පවතිනවා. මෙවන් මාතෘකා කීපයක් බොහොම ආන්දෝලනාත්මක මාතෘකා කීපයක්. එකක් තමයි ජාතික ජනබලවේගයේ අනුර දිශානායක මහතාගේ ඡායාරූපයක් ගන්න ගිහිල්ලා කුරුණෑගල තරුණ හමුවේදී කුරුණෑගල පැවති තරුණ රැලියේදී බුද්ධ්‍යංශ නිලධාරියෙකුට යම් පහර දීමක් සිදු කරා, යම් ප්‍රශ්නයක් වුණා කියලා පොතක් මේ වන විට සමාජ මාධ්‍ය තුලත් ප්‍රධාන මාධ්‍ය ධාරා තුලත් කතා කරනවා. ඒත් එක තමයි ඊයේ දවසේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණා. එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පහර දුන් බවට මේ වන විට මාධ්‍යයට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරමින් තිබෙනවා. ගුණතිලක රාජපක්ෂ මහතා එතුමාගේ පාදයේ යම් කිසි හානියක් පාදයට එතුමාගේ පාදයේ බිඳීමක් ශාරීරික හානියක් සිදු වී තිබෙන බවට එතුමා මාධ්‍යයට කියනවා. එතුමා ඒ කියන හඬපටයත් අපි ළඟ තියෙනවා. එතුමා කියනවා දිගින් දිගටම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දුන් බවට. ඒත් එක්කම තමයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන මහතා සහ පවිත්‍රා වන්නියාරච්චි ඇමතිවරිය සමගද යම් උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා. ඒ වගේම තමයි මාධ්‍යයට එන්නේ නැති තවත් තිරයෙන් පිටුපස බොහෝ දේශපාලන සිදුවීම් පැලක් සිදුවෙමින් පවතිනවා. අපි මුලින්ම කතා කරමු අනුර දිශානායකගේ සිදුවීම, කුරුණෑගලදී වෙච්ච සිදුවීම. කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී පසුගිය දෙවෙනිදා ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ රැලිය තරුණ හමුව පවත්වනවා. මෙහිදී හවස 6:30 අතර කාලයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර දිශානායක එනවා රැලියට සහභාගී වෙන්නට සත්‍යවාදී ක්‍රීඩාංගණයට. එහිදී අනුර දිශානායක මහතා එන ජිප් රථය ප්‍රධාන ගේට්ටුවත් පසු කරමින් ක්‍රීඩාංගණය ඇතුළට පැමිණෙනවා. එලෙස අනුර දිශානායක මහතා රැගත් එම ජිප් රථය පැමිණෙද්දී සත්‍යවාදී ක්‍රීඩාංගණය ඇතුල් වෙන දොර ළඟ ඉතාමත්ම සැකසහිත පුජ්‍යලයෙක් සිටමින් ඡායාරූප කීපයක් ලබාගත් බවට තොරතුරු වාර්තා වන්නේ අනුර දිශානායක මහතා ගමන් කරන පැමිණෙන ජිප් රථය සහ ඔහුගේ ඡායාරූපයක් ලබාගත් බවට කියනවා. එහිදී අනුර දිශානායක මහතාට එතුමාගේ ආරක්ෂාව සඳහා ජාතික ජනබලවේගයේ විසින්ම වෙනම ඔවුන්ටම ආවේණික වූ ආරක්ෂිත බලඇණියක් යොදවා තිබෙනවා. විශ්‍රාමික හමුදා බලඇණියයි මේ වන විටෙහි මුල් තැනගන්නේ. මොවුන්ට සැක සිටී තිබෙනවා මෙම ඡායාරූප ගන්නා වූ පුජ්‍යලයා. එහිදී ඔවුන් ළඟට ගිහිලා ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඔහුට පහර දුන් බවටත්. නමුත් අපට ලැබෙන තොරතුරුත් එක්ක නම් ඔහු එම ප්‍රශ්න කිරීමත් සමග එතනින් දිවගොස් පොලිස් නිල රථයක ගොඩ වී එතනින් පලා ගොස් තිබෙනවා. ඉන්පසුව තමයි දැනගන්නේ මොහු බුද්ධ්‍යංශ සමාජිකයෙක් බවට. කොහොම වුණත් ජාතික ජනබලවේගයේ පැත්තෙන් එක්තරා විදිහක ජාතික ජනබලවේගයේ නායකයාගේ ආරක්ෂාව පිළිබඳව ඉතාමත්ම සීරුවෙන් ඔහුන් පසු වෙන බවට කරන නිවේදනයක් ලෙසත් මෙය හඳුන්වන්නට පුළුවන්. ඇත්තටම බැලූ බැල්මට බොහෝ දෙනෙකු මේ වන විට කතා කරනවා ජාතික ජනබලවේගයට අනුබද්ධ ජාතික ජනබලවේගයේ දේශපාලනය අනුමත කරන බොහෝ දෙනෙකු කතා කරන කාරණය තමයි අනුර දිශානායකගේ ආරක්ෂාව. මේ වන විට ජාතික ජනබලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, හරිණි අමරසූරිය, ඒ වගේම අනුර දිශානායක කියන කිසිදු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන MSD ආරක්ෂාව ලබා ගන්න ජාතික ජනබලවේගයේ නායකයත් රජයෙන් ලබා දෙන කිසිදු ආරක්ෂාවක් ලබා නොගෙන ඔවුන්ගේ ජනතා විමුක්ති පෙරමුණට පසුව ජාතික ජනබලවේගයට ආවේණික වූ ඔවුන්ගේම පක්ෂයේ කාඩර්වරුන් විසින් සපයන ආරක්ෂක බලඇණියකින් තමයි ඔහුට ආරක්ෂාව සපයන්නේ.
ජාතික ජන බලවේගයේ නායක රුදිසානායකට ජනාධිපති වර්ණයේ මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය ලං වෙමින් පවතිනවා. හරියටම තවත් මාසයක් යන තැන ජනාධිපති වර්ණයේ නිවේදනය කරන්නට නියමිතයි. ජනාධිපති වර්ණයේ සඳහා නාම යෝජනා පත්‍ර බාර ගන්නා දිනය මැතිවරණ කොමිසම් සභාව විසින් නිවේදනය කරන්නට නියමිතයි. ඒ අනුව ජාතික ජන බලවේගයේ නායකයාගේ ආරක්ෂාව සිය දහස් ගුණයකින් ජාතික ජන බලවේගයේ පැත්තෙන් වැඩි කර තිබෙනවා. ඔවුන් ජාතික ජන බලවේගයේ නායකයාගේ ආරක්ෂාව ගැන සිතමින් සිටිනවා. හැබැයි සැක සහිත ලෙස ඔය කියන විදිහට අර ප්‍රධාන ගේට්ටුව සත්‍යවාදී ක්‍රීඩාංගණයට ඇතුළත් වෙන කුරුණෑගල එතන ඉඳගෙන බුද්ධියංශ සමාජිකයෙක් ඇත්තටම ඡායාරූප ගත්තනම් ඒක අනුමත කරන්න පුළුවන්ද? විවිධ කතා තියෙන්නට පුළුවන්, විවිධ විවේචන තියෙන්නට පුළුවන්. ඇතැම් විට ඒ නිලධාරියා කරන්නේ නැති ඔහුගේ රාජකාරිය, ඔහුට නියමිත වී තිබෙන රාජකාරිය ඔහු කරන්නේ නැති, ඔහුගේ පැත්තෙනුත් ඔහුටත් උත්තරයක් ඇති. කොහොම වුණත් යම් ප්‍රශ්නයක්, යම් සිදුවීමක් සිදුව තිබෙනවා. හැබැයි බැලු බැල්මට කියන්න තව කතාවක් තියෙනවා. ජාතික ජන බලවේගයේ නායකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පක්ෂයේ අභ්‍යන්තරයේ ලොකු සාකච්ඡාවක් මේ වන විටත් පවතින මොහොතක්. ඔවුන් සිය දහස් ගුණයකින් ජාතික ජන බලවේගයේ නායක අනුරදිශා නායකගේ ආරක්ෂාව තර කර ඇති බව නම් කිව යුතුයි. අපි සමග මීට පෙර පැවති සාකච්ඡා කීපයකදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති වැන්නවුන් නිතරම කියපු දෙයක් තමයි බොහෝ දෙනෙකු කියනවා, අනුර සහෝදරයාගේ ආරක්ෂාව තර කරන්න ඔහුගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රකාශ විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති අපගේ වැඩසටහනවලදීම සිදු කරා. ඒ අනුව ඔවුන් කියන්නේ අපි ආරක්ෂාව තර කර තිබෙන්නේ, ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්නට පුළුවන් ආරක්ෂක බලයනියක් අපි සමග සිටිනවා, රජයේ ආරක්ෂාව අපිට එපා. ඒ වගේ කතාවක් තමයි ජාතික ජන බලවේගයේ නායක අනුරදිශා නායකගේ ආරක්ෂාව පිළිබඳව ජාතික ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙමුත් ඇහෙන්නේ. ඒත් එක්කම අනිත් කතාව තමයි ඊයේ දවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආණ්ඩු පක්ෂය පැවතුණා. මේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේම පාර්ලිමේන්තු මන්ත්‍රී, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ අතර යම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා සංවර්ධන කටයුත්ත සම්බන්ධයෙන්. එහිදී මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට පහර දුන් බවට සඳහන් කරමින් ගුණතිලක රාජපක්ෂ මහතා රෝහල්ගත කර තිබෙනවා. මාධ්‍යට ගුණතිලක රාජපක්ෂ මහතා ලබා දුන් හඬපටයක් අපි ළඟ තියෙනවා. අපි ඒ හඬපටේ අහලා අපේ කතාව ඉදිරියටත් අපි කියමු. මහින්දානන්ද අලුත්ගමගේ මහයි අතර සංවර්ධන කටයුතු නිසා පොඩි කතා මහත් ගත්තු යෝජනා මට පස්සේ එයා සභාපති වශයෙන් පස්සුනා. එයා මං ගත්තු ගාමී යෝජනා, එයා ඒ ඔක්කොම සපරදාන, එයාගේ යෝජනා දාන ඒකන්නේ පිළිබඳව අපි දෙන්න අතරේ කතා බහක් ඇතුවා. මෙයා රැස්වීම වුණාට පස්සේ එක පාට කාර්යාවෙන් ගෙනෙන්න එනකොටම මට ගහගෙන ගිය අත්තිම් පහයි මට උත්තක් ගල ඇවිලා බේරගත්ත වෙනකොට මම වැටිලා ඉවරයි. එතකොට මගේ ගන්න ඉස්සකුණ පස්සේ කකුල ගොඩක් කැඩිලා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ කියනවා පැහැදිලිවම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඔහුට පාර දුන්නා, ඔහුගේ පාදයේ ආශ්‍රිතව යම් යම් අසනීප තත්ත්වයන් වලින් ඔහු පසු වෙනවා. ඔහුට බරපතල විදිහට පහර දුන් බවටයි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පැත්තට ගුණතිලක රාජපක්ෂ මහතා චෝදනා කරන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. ආණ්ඩුවේ හිටපු ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක්, ආණ්ඩුවේ වගකීවතු මන්ත්‍රීවරයෙක් යම් යම් දේශපාලනික ප්‍රශ්න මතිමතාන්තර තමන්ගේ දේශපාලන පක්ෂයේම, තමන්ගේ මහනුවර දිස්ත්‍රික්කයේම, තමන් දිස්ත්‍රික් නායකයා විදිහට බලාගත යුතු මන්ත්‍රීවරයෙකුට මෙහෙමද මහින්දානන්ද වැන්නවුන් සලකන්නේ? මේ රටේ දේශපාලන සංස්කෘතිය පිළිබඳව ජනතාවගේ පැත්තෙන් ජනතාවට සිය දහස් වාරයක් හිතන්නට වෙන කාරණයක් මිනිස්සු නේද අර්ගලයක් කරලා මේ ආර්ථික දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් මේ වෙනස් විය යුතුයි කියන තැන ඉන්න මොහොතක මේ රටේ වගකීවතු පුරවැසියෙක් විදිහට මෙරටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු වගකීවතු පුරවැසියන් ලෙස මෙහෙමද හැසිරෙන්නේ ජනතාවගේ පැත්තෙන්
ජනතාවට ඒක ප්‍රශ්නයක්. කොහොම වුණත් ඉදිරි මැතිවරණයක් ළඟ ළඟ මේනවා. ජනතාවට ඕනනම් මේ සියල්ලට උත්තර දෙන්නත් පුළුවන්. ඒත් එකම මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පැත්තෙන් ගුණතිලක රාජපක්ෂ මහතා මේ කතාව කියද්දී කියන්නේ එලෙස පහර දීමක් සිදු වුණේ නැහැ. නමුත් යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා කියලා. හැබැයි එහෙම උණුසුම් වචන හුවමාරුවක් වුණු පළියට කොහොමද ගුණතිලක රාජපක්ෂ රොහවල් ගත කරන්නේ? ඔහුගේ ශරීරයට යම් යම් හානි සිදු වී තිබෙනවා නම්, ඔහුගේ ශරීරයේ යම් යම් බිඳීම් ඔහු කියන විදිහට සිදුව තිබෙනවා නම්, ඒ වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වේවි. එහෙම බැලුවොත් මොකද්ද මේ මහින්දානන්ද කියන කතාව තවත් පැත්තකින් ප්‍රශ්න කරන්නට පුළුවන්. ඒත් එකම තවත් කාරණයක් කියන්නට ඕනේ. මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රශ්නය ආශ්‍රිතවම අපිට ලැබෙන තොරතුරු වලට අනුව අමාත්‍යවරියක් වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන මහතා අතරත් ඊයේ දවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ සහ ඉන් අනතුරුව වචන හුවමාරුවක් උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා. එවාගේම තවත් යම් යම් සිදුවීම් අපිට වාර්තා කරනවා. කොහොම වුණත් ජනාධිපති වර්ණයක් පාර්ලිමේන්තු මැති වර්ණයක් ලං වෙන මොහොතේ බොහෝ දෙනෙකු තැතිගෙන තිබෙනවා. එහෙම අපිට කියන්නට වෙනවා මේ සිදුවීම් පොලින් එක පැත්තකින් ආණ්ඩු දිශානායක ප්‍රමුඛ ජාතික ජනබලවේගය, එක පැත්තකින් ආණ්ඩු පාර්ශවය, එවාගේම තමයි විපක්ෂය විදිහට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගයේද ඇතැම් අභ්‍යන්තරික දේශපාලන විරසක වීම, ඇතැම් අභ්‍යන්තරික දේශපාලන ආරවුල් පිළිබඳව අපට තොරතුරු වාර්තා වෙනවා. කොහොම වුණත් පක්ෂ විපක්ෂ හැමෝම හොඳටම තැතිගෙනයි ඉන්නේ. බලමු අපිට ඉදිරියේදී මොකද්ද වෙන්නේ. මේ දේශපාලනය කියන තීන්දුව අපිට ඉදිරියේදී ගන්න පුළුවන් වෙවි. ඒ සියල්ල දෙස අපි ඉදිරියේදී කතා කරන්නට සූදානම්. විශේෂයෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහ ගුණතිලක රාජපක්ෂ මහතාගේ සිදුවීම, මේ සියල්ලට ඉදිරි දිනේදීත් අපි කතා කරන්නට ඉඩ තබමින් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.